नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स दीगा जागरतो रत्ति दीगं संतस्स योजनं दीगो बालानं संसारो सद्धम्मं अविजानतं सीति पालभूपिटिय दिबासा तिरुवेन विहाराधिपति शास्त्रपति अपे वटगिदर नायक हांद्रन वहांसे अतुलु विहारवासी गरु महा संघ रत्नी नवसर अद मे धर्मदेशना वेदायकत्वे गेन कटयितु करन बी ए गल्लत्व महात्मा एनोना महात्मे प्रधान पौले पिन्नतुने इवगेम उतुम पोय दवसे पेहवस समादन वेला शीलमय गुणयन् आरक्षा करन ए उपासक उपासिका पिन्नतुने कुडा दरुदरियेनि दिमापियेनि मे सुमधुर धर्मदेशनाव प्रवृत्ति मे अरमुन पिलिबंधव अपि वटगेदर नायक हांद्रन वहन्से विस्तर गुडा प्रकाश कला इतिं ए गन आई आई नवत 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 कियनेक तेरुमक् नै मे कालय तुलदी ओबट पेनवा समहर दिना नायक हांद्रु मतक कला वगे पिनें कुसलें ऐत्ला इन बवक पेनो मुखरी बरक ये संधा यदोनो एक कोरोना निशापट रेन होंदेने ये निशा ये पैत्यम बेरना एवन तंगेनो मे तेल पेटल ने निशा इंडिया विद्या ने गेल ये पैत्यम बेर नमूद मारे आगे बेरिंद बे मारे आट वो कील हरियाणी ने उद्रजानन से पिन्नो जीवित गेन अभी दकीन कोट अच्छि काला तरयांति रत्यो वयो गुना अनुपुब्बं जहांति एतं वयं मरने पिक्कमानो पुण्यानि कैरात सुखा वहानि कुमग्द देशनाकरन अच्छि काला काले किनके इक्मिला यानो कोहमद काले इक्मेन्ने तरयांति रत्यो रैदवल्लो सें काले गिवेनो කාලයේ රැදවල් වශයෙන් ගෙවෙනවා දැන් මේ දවාල ගෙවිගෙන හවස් වීගෙන දැන් යනවා ඊළඟට රාත්‍රී උදා වෙනවා ආයි රාත්‍රියේ ගෙවිගෙන ගිහිල්ලා අලුයම උදා වෙලා උදෑසන කාලේ එළවෙනවා ඉතින් මේ විදිහට කාලය ගෙවෙනවා දිවා රාත්‍රී වශයෙන් කාලය ගෙවෙනවා අච්චෙන්ති කාලා තරයන් තිරත්තියෝ वायु गुना अनुपुब्बं जहांति अनुपिलिवेलिंग अपे वयसत यान कोहमद वयस यानी दवस दवस इसरहाट तल्लुवि यान दवस दवस तल्लुवेला दवस दवस तल्लुवेला गेला दवस हतक गियेदन सति अक्के सति हतरक गियेदन मास अक्के मास दोलहक गियेदन अवुरुद्दक गियेला मेहम तल्लुवि 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 यान एतकोट एक मुखद जीवत्न काले अड़ेलायन जीवत्न काले अड़ेनो मरनेट किटेनो तेरीनो ने दवस दवस गेवेनो की अपट जीवत्न तीन काले अड़ेलायन अने प्रत्येक अभी मरनेट लंगे इनिसा बुधुहामदुरु देशना करनो काले के मिन गिवेनवा वयसत के मिन एदी एदी इसरहाट यानो हतली एही डबुगेना हतली सेकट यानो हतली एके एही डबुगेना हतली सेकट यानो पनाहे के ना पना सेकट यानो हैटे के ना हैटे कट यानो ओहो मोहो अवरुद्धें अवरुद्ध अपि इसरहाट तल्लुवेवी 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 यानो देन ईलंगट मुकद्द करन्ने
අත්‍යන්ති කාලා තරයන් තිරත්තියෝ වයෝ ගුණ අනුපුබ්බං ජහಂತಿ ඒතං බයං මරණේ පෙක්කමානෝ ඔන්න දැන් කොයි වෙලාවේ මාර්යා වරෙන් යන්ද කියලා කියයිද දන්නේ නැහැ අදද හෙටද කියලා කියන්නත් බැ ඔබට මට අපි කොයි වෙලාවේ ආවත් මාර්යා යන්න ඕනේ අනේ බෑ කොහොමද මේ ලොකු දුව දැන් උපාදි සමත් වෙලා ඉන්නේ ඉතින් රස්සාවකුත් කරනවා පරස්සාවකුත් කළා දීලා ඉන්නම් මාර්යෝ කියලා මාර්යාගෙන් බේරෙන්න බෑ ඒක කරගන්න එකයි තියෙන්නේ යන් කියලා යනවා ඉතින් කොයි වෙලාවෙ ටිකට් එක එන එයිද දන්නේ නැහැ දැන් නගින්න පුළුවන් යන් කිව්වකම යන්න වෙයි ඉතින් එහෙම කාලයක් අපි ගත කරනකොට ඊළඟටත් කොහේ හරි අපි ඉපදෙන්න එපෑය දැන් උපතක් තිබුණා මරණයක් තිබුණා ආයි උපතක් තියෙනවා මේකෙදී නිවන් දක්නාතුරු සංසාරේ යනවා මේක නවාතැම්පලක් මේ මනුස්සාත්මය කියන එක නවාතැම්පලක් එතකොට නවාතැම්පලක අපි කාලයයි රැඳිලා ඉන්නේ ඊළඟට ඒක අත්තරල් දාලා යනවා ඔය ඉස්සර කාලෙත් පයින්මයි මෙනි ගියේ වන්දනාවෙම නේද එතකොට ඔය ශ්‍රීපාදේම හැම තැනකම මෙටි වුණා ගෙවල් හරි ගස්සල ඒ අය ඉතින් දවස් දෙකේ කාලෙ ගත කළා යනවා අමාරු අය උඩට නැග ගන්න අමාරු අය පහසුකම් අඩුයි ද අදට වඩා ඉතින් එහෙම මේ ඈත ඈත යනකොට එහෙම නවාතැන් ගන්න ස්ථාන අම්බලම් කියලා හදලා තියලා තියෙනවා උපාරයිනේ තැන් යම් 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 තැන් වල අදටත් ඒව පේන්න තියෙනවා එතකොට ඒ අම්බලම දාලා යනවා අපි අම්බලමේ ටික වෙලාවයි ඉන්නේ දවසයි පැයයි වැඩි කාලයක් ඉන්නේ නැහැ සති ගණන් මාස ගණන් එක මේ උපැන්න සාතිකේ ලියා ගන්නවා වගේ ඒවා ලියා ගන්න නැහැ අපි දාලා යනවා මේ මනුස්ස ආත්මයත් ඒ වගේ එකක් මේකත් අම්බලමක් මේ අම්බලමේදී අපි රජකම් කරනවා අවුරුදු 100ක් විතරට මේ අවුරුදු 100 දවස් වලට පරිවර්තනය කළ බලන්නකො අවුරුද්දකට අපි දවස් 365යි කියලා ගත්තොත් මේ 365 අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් කොච්චර ජීවත් වෙලා තියෙනවා 100න් ගුණ කරපුවා දවස් 36500ක් විතර තමයි ඉන්නේ දවස් 36500 කියන්නේ අවුරුදු 100ක් ජීවත් වුණොත් දැන් ඉතින් අර්ධ සතකයක් මා වාර්තා කරන්න අමාරුයි අවුරුදු 50 එතකොට මේකේ භාගෙමේ 18250යි මේ ඒකින් ළමා කාලේ කොච්චර ගත කළා තියෙනවා ඒ කාලේ පළක් වුණෙත් නෑ තරුණ කාලේ පළක් වුණෙත් නෑ ඉතින් අන්තිවර මොනවත් නෑ බලපුවා ඒ නිසා මේ ජීවිතේ හොඳට හිතන්න ඕනේ දැන් අපිට ජීවිතේ මුල වැරදුනා කියන්නකො මුල වැරදුනා නම් මැදදීවත් හදා ගන්න ඕනේ විනත් දහමක් කරගෙන වැඩි වැඩියෙන් අපි ආගම දහමට ලං වෙන්න ඕනේ මැදත් වැරදුනා නම් අගදී හරි අදා ගන්න ඕනේ නැත්තම් මොකද්ද වෙන්නේ ඊළඟ ආත්මේ දුකකට වැටෙනවා ඊළඟ ආත්මේ දුකකට වැටෙනවායි කියලා කියන්නේ අපි මේ කරන කියන දේවල් තමයි ඊළඟ ආත්මයට බලපාන්නේ හොඳට මතක තියාගන්න ඕනේ අපි මොනවා හරි කරන කියන දේවල් තියෙනවානේ අපි කරන්නේ පිම්පව් දෙකනේ ওই දෙක තමයි ඊළඟ ආත්මයට බලපාන්නේ ඒක හොඳට පැහැදිලි කරපු සූත්‍රයක් තමයි කුක්කුරවතිය කියන සූත්‍රය කුක්කුරවතිය සූත්‍රයේදී බුදුහාමුදුරු ළඟට එනෝ කුන්නහා සේනිය කියලා යාළුව දෙන්නේ පුන්න කියන කෙනා ගවයෙක් වගේ තමයි හැසිරුනේ ගෝ සීලය සමාදන් වෙලා සේනිය බල්ලෙක් වගේ හැසිරෙන්නේ වෘත දෙකක් දැන් මේ දෙන්නම බුදුහාමුදුරුව වැඩ ඉන්න තැනට ආව මහා හලිද්ද වන කියන ස්ථානයේ වැඩ ඉන්නවා ඉතින් දැන් මේ දෙන්න ඇවිල්ලා එක්කෙනෙක් බල්ලෙක් වගේ පෙල්ලිලා ඉන්නවා බුදුහාමුදුරු ගාවට අනිත් එක ගවයෙක් වගේ ඉන්නවා දැන් දෙන්න දෙපැත්තට පෙල්ලිලා ඉන්නවා ඒවරු බුදුහාමුදුරුව සේනියට කතා කරා සේනිය ඔබගේ යහළුවා වන මේ පුන්න මා ඉස්සරහා නිකන් දවෙක් වගේ වැතිරිලා ඉන්නව. ඇයි ඉතින් මෙහෙම ඉන්නේ? ආ බුදුහාඳුරනේ එහෙම කියන්න එපා. මේ සීලයක් සමාදන් වෙලා, වෘතයක් සමාදන් වෙලා මරණින් පස්සේ දේවත්වයකට යන්න. බුදුහාඳුරස නිස්සබ්ද වුණා. අරයට දැන් කුතුහලයක් තියෙනවා හිතේ. මේ වෘතය ආරක්ෂා කරොත් සැබවින්ම මරණින් පස්සේ දේවත්වයකට යන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නයි. ඉතින් බුදුහාඳුරගෙන් ඇහුවා බුදුහාඳුරනේ මේ අපේ මගේ යාළුවා ඔව් ඔව් මේ පුන්න මේ වෘතයක් සමාදන් වෙලා ඉන්නේ. ආහා
इति मुखद किया मेघ आरक्षा करो दीवा पुलवांद उधुहा उत्तर नदी हिटिया दें कुतुहले तवत्वी आय सर अक्के हुआ उत्तर दुन्ने तवत् कुतुहले वेडी दें मी तो मुख खरी तीन मेघ सके कई उत्तर दिन आय सर अक्के हुआ उत्तर दुनने हतरवि सर यहाँ गीनो मंगी मेघ उत्तर दिन खेमती ने දැන් තේවතාවක් තුන් වතාවක් මට ඇවටිලි කරා බලපෑම් කරා කරදර කරා ඔබ ඉවරයක් නැති වැඩක් ඔබගේ යහළුවා පිනකින් උපත උපත ලබා ගත්ත කෙනෙක් මිනිස්සයා කියන්නේ පිනක විපාකයක් මහන්ත ධාමට අනුව කල්පනා කරොත් මහන්තේන විරියේන සසර ජීවිතයේදී විශාල වශයෙන් වීර්ය කළා මහන්තේන පුඤ්ඤේන ගොඩාක් පින් කරපු නිසා ලද්දබ්බත්තා මනුස්ස ප්‍රතිලාභෝ දුල්ලබෝ ලෝකස්මින් मे बन की ममत उबत अभी कौरुत मनुष्य मे मनुष्यात्मे अभी उपन्ने संसार जीवित दी फिर भवयान्वल विशाल वसें पिंकर पुनिसा पिंकर बे उत्साह दंग मे बिम वाडवेला इंड अमार इने मटत्ते रेनो इधिंग एम उना थिंग अभी उत्साह मे बन टे महांड एवे फिर आत्मवल दडिलेस उत्साहवत्ला कटयुत कर पुनिसातमय पिंकर पुनिसाई मनुष्य लोके उपन वर्धने ගවසිතුවිලිමයි වර්ධනය කරන්නේ. ඉතින් මේ ඒ ගවසිතුවිලි වර්ධනය කරොත් එහෙම දිගට දිගට මැරිනව ඒ සිතුවිලි මත තමයි ඊළඟ ආත්මයට දීන්දුව දෙන්නේ. එතකොට මෙයා ගවයෙක් වෙලා උපදිනවා. දැන් එයා කල්පනා කරන මෙච්චර කාලයක් මේ ආරක්ෂා කරපු සීලේ වැඩක් නැහැනේ. මේක බොල් එකක් නේ. කිසිම තේරුමක් නැති එකක්. निष्फल कल्पना दीवत्ट अंडला बुधहा मगे अंबयालवागे मे आट पुल अंड दीवत्ट ඉතින් ඒකට පළවෙනි වතාව දෙවෙනි වතාව තුන්වෙනි වතාව උත්තර දුන්නේ හතරවෙනි වතාවේ උත්තර දෙනවා එයාටත් ඒ ටිකම තමයි යන්නේ මොකද එයා බල්ලෙක් වෙලා ඉපදෙනවා එයාට දේවත්වයකට යන්න බෑ ඉතින් දැන් දෙන්නම අඬනවා අඬලා ඉවරුණාට පස්සේ බුදුහාඳුර ළඟට ආවිල්ලා කියන අනේ බුදුහාඳුරනේ යටිකුරු කරපු වාදනයක් උඩුකුරු කරන්න ආසේ ඔබ දැන් ඔබ වහන්සේ කියපු මේ දේශනාව අහලා අපි දැන් අර අවබෝධයක් ලබා ගත්තා තේරුම් ගියාද अने अफी उपहांस की श्रावक खमती अफी दिन्न श्रावक उखरगन की बुधुहा अरा मिथ्या हिंगोलिंग अयिंगला बुधधाम बुधुहांध्र की श्रावक कल्पना दिन्न बुधहांध्र की अडुम तरमिंग हारमासे अक्वाटते परिवास काले गतकोड उपगे प्रतिपत्ति उपदिन्न अनुगमने क्रम वेद मा उपदिस्तिनाकार अनुगमने හොඳයි කියලා හිතුණොත් මම පැවිදි කරගන්න නැත්තම් බෑ කිව්වා ඊට පස්සේ බුදුහාමුදුරු වගේ ශ්‍රාවකෙක් යටතේ හාර මාසයක් නෙමෙයි ඕන කාලයක් අපි ඉන්න කැමතියි කියලා එදින කැමැත්ත ප්‍රකාශ කළ පැවිදි වෙලා මේ ධර්ම අවබෝධ කරගෙන ඒගොල්ලෝ සසර විමුක්තිය සලසා ගන්න දැන් එතකොට කල්පනා කරන මේ සූත්‍රයෙන් අපිට හේතු යන දෙකක් තියෙනවා දැන් මේ දෙන්න මුල වැරදුනානේ මේ දෙන්නගේ ජීවිතේ මුල වැරදුනා මැදදි තමයි බුදුහාමුදුරු හම්බුනේ හදාගත්ත ජීවිතේ හරි මාර්ගයට ආවා ඒගොල්ලෝ ධර්මයෙන් ප්‍රතිඵල ගත්තා එහෙනම් ඒකෙන් ඊළඟට කියා දෙනවා අපිට අපේ ජීවිතේට සංසන්දනය කළා අපිට මුල බැරි වුණා මේ ළමයි බොමයි නිසා මැද ජීවිතේදීත් බැරි වුණා දැන් අද කාලේ දැන් විස්රාම හිම ලැබලා ඉන්න වෙලාවේ මේ ධර්ම අනුගමනය කරොත් මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් අපේ උත්සාහය උනන්දුව කැපවීම තමයි එතෙන්දි බලපාන්නේ अरे यान गमन विनस्कर अभी कोई पेद नुमन गियान एक वहा विनस्कर हर दिशा हरवाग इसे अन्न पुलवा मरणिंग फस्ट सुगति गामी वेन्न पुलवा अन्न इतने वेदगात्म देती
ඊළඟට කියනවා මේ අපි කරන කියන දේවල් තමයි මරණයෙන් පස්සේ පැවැත්මට බලපාන්නේ කියන එක තමයි දෙවනුව මේ සූත්‍රෙන් කියartifactId. හරි වැදගත් සූත්‍රයක් මේ කුක්කුරවතිය සූත්‍රය. ඉතින් ඒ නිසා කල්පනා කරන්න අපට මේ අරක මේක කී කී අපි හැමදේම පස්ස ගැහුවොත් අන්තිමට වැරදෙන්නේ අපටයි. අත්තාහි අත්තනෝ නාතෝ දහම තුලින් තේරුම් ගන්න මේ ගැලවුම් කාර්යයක ඝාසනය තුල නැහැ. විනත් ආගම කියපුවන අපි ගලවනෝ බය වෙන්න එපා දෙවියන් වහන්සේ ඉන්න අරෝමය කියන මේකේ නෑ ගැලවුම් කාර්යය. දැන් මං අපායට වැටෙනවා මං ගලවන්න මිනිස්සෙක් තවත් නෑ. මම දැනගන්න ඕනේ අපායට නොයටන වැඩ කරගන්න. ඔබ ඔබගේ ආත්මය සුවපත් කරගන්න කල්පනා කරන්න ඕනේ. දැන් මං බත් කෑවොත් මගේ බඩ පිරෙනවා ඔබ බත් කෑවොත් ඔබේ බඩ පිරෙනවා. ඒක තේරෙනවනේ. ඒ වගේ අපි කරන ප්‍රතිපත්ති අපේ සසරට බලපාන. ඒ නිසා හොඳට කල්පනා කරලා ජීවිතේ සැලසුම් සහගතව ගත කරන්න ඕන. අපට වගකීම් දෙකක් තියෙන. එකක් මේ ජීවිතේ ලස්සන කරගන්න එපැයි. මරණයට පත් වෙනකන් ලෙඩක් දුකක් කරදරයක් නැතුව ප්‍රීතිමත්ව මේ ජීවිතේ ගතකරනද මේ ලොකු කුඩා බාලමාලු අපි කොයි කවුරුත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි කවුරුත් කැමති. එහෙනම් ඒක සාර්ථක වෙන්න ඕන. අපි ජීවිත ගත කරනකොට වැඩි ආයුෂයක් විඳ ගන්න පුළුවන් වැඩි සැපයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදා ගන්න ඕන. ඒක මේ ජීවිතේට බලපාන ප්‍රධානය කරුණ. ඊළඟට ඊළඟ ආත්මය තමයි පරලොව ජීවිතේ පාරලෞකික. ඒතකොට පරලොව ජීවිතය සුවපත් වෙන්න ඕන. මේ ආත්මේ අවුරුදු 300ක් ඉඳලා මැරිලා ගිහිල්ලා කබරගොයක් වෙලා උපන්නොත් මේ 300ක් ගත කිරීමෙන් පොලක් නැහැ. මේ ආත්මේ අවුරුදු 150 200ක් ඉඳලා මැරිලා ගිහිල්ලා පිඹුරේ කොටියේ කොළහේ ප්‍රේතේ සතරපායකට ආදී වැටුනොත් ගැලවුමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට පරලෝක සුවකපත් කරගන්නත් ඕන. ඉතින් බාගද ගෙවල් දොරවල් වල ඉන්නකොට ඔබට කියන්න පුළුවන් අනේ දරුවෝ කෑ ගන්නෝ කොහෙද බුදුන් වඳගන්නේ කොහෙද භාවනාවක් කරගන්නේ. එහෙම කරදර තියෙන්න පුළුවන්. සමහර තැන්වලේ කරදර නැතිව දෙන්නත් පුළුවන්. කරදර තියෙනවා වෙන්නත් පුළුවන්. දැන් අපිට උදේ පාන්දරක කරගන්න බෑ කියන්නකෝ. දැන් ඉස්කෝලේ ළමයින්ට කොණ්ඩෙපු ඉරන්න ඕනේ මූණ හොදවන්න ඕනේ ඇත ඒකවත් කළා දරුවා ඇඳුම් අඳවලා පොත් බෑග් එක කරේ ඉල්ලලා කටයුතු කරනකොට බුදුන් වෙන ගන්න වෙලාවක් නැහැ. ගේ අතු ගාලා රෝමිය කළා උදේ 4 නැගිටත් බාගට වැඩ ඉවර වෙනකොට 9 ඉතර ඊළඟට දවල්ට උයන්න ලැහැතියි. එතකොට මේ අම්මලාට විනත් දහමක් කරගන්න වටපිටාවක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අපි කල්පනා කරන්න ඕනේ කොහොම හරි විනාඩි 5ක්වත් මේ වැඩේ කරගන්න ඕනේ. ඒ අනුව පරල රාත්‍රීවත් සියලු දේ අහවරු වුණාට පස්සේවත් බුදුන් ඇඳලා ටිකක් භාවනාවක යෙදෙන්න ඕනේ. මෛත්‍රී ආදී භාවනා ආනාපාන සති භාවනා බුදු ගුණ හිතන භාවනාව කරගත්තොත් ඒව පරලෝවට පිටක් වෙනවා. හේතුව මේ සීරම දාලා යනවනේ. මේ සීරම දාලා යනවා. මොන දේ තිබුණත් දාලා යන දරුවෝ දාලා යනවා ධනේ දාලා යනවා ඉඩකඩම් දාලා යනවා ගීතර දාලා යනවා සීරම දාලා යනවා. එහෙනම් දාලා යන ගමනට ගෙනියන්න දෙයක් එකතු කරගන්න ඕන. ඒ නිසා බුදුහාඳුරු මතක් කළේ කුමක්ද? මාර්යා ආපුවන් අතවනපුවන් යන්න වෙනවා. ඊළඟ ආත්මයට හොඳ තත්ත්වයකට පත් වෙන්නට නම් අපි මේ ආත්මේ කුසල් වඩා ගන්න ඕන. මේ ආත්මේදී කුසල් වඩා ගන්න ඕන පින් කර ගන්න ඕන අමාරුවෙන් ඒක රැස් කර ගන්න ඕන. වටිනාම ධනේ සංසාරේ අරගෙන යන්න පුළුවන් වටිනාම ධනේ තමයි කුසල ධනේ අනුගාමික ධනේ කියලායි මේකට කියන්නේ. ඒ නිසා අත්‍යන්ති කාලා කාලේ ඉක්මලා යනවා තරයන්ති රත්තිය අපි දන්නේ නැහැ රෑදවල් වශයෙන් කාලය ගෙවෙනවා. වයෝ ගුණ අනුකුප්පං යහන්ති අනුපිළිවෙලින් වයසත් යනවා. ඒතං වයං මරණේ පෙක්කමානෝ දැන් ඉතින් මාර්යා කොයි වෙලාවේ කැඳවයිද දන්නේ නැහැ කියලා හිතාගෙන පුඤ්ඤානි කෛරාත සුඛා වහානි සැපගෙන දෙන පින්කම් කරගන්න කියලයි බුදුහාඳුරු කියන්නේ. එතකොට පින් කරන්න පස්ස ගහන්න හොඳ නැහැ. දැන් අපේ නායක හඳුරෝ ඒ පින් කරන්න පුළුවන් වෙන ආකාරයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමයක් වෙදෙනවා කියෙවුවම හොඳට අහගෙන ඉන්නේ නේද? මේක කරන්න වෙයි නම් මේකට එකතු වෙන්න. මේක කරගන්න වෙයි නම් මේකට එකතු වෙන්න. ඔහොම කිව්වා බුද්ධ පූජාවට ඉන්න බෝධි පූජාවට සහභාගී වෙන්න මොකකට හරි සහභාගී වෙන්න. මොකද මාර්යා වෙලා යන්න වෙනවා. අර මෝඩ පහයයි කල්පනා කරනවලු මෙහෙම මොකද පුත්තා පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත නොනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. එයා කල්පනා කරනවලු මෙහෙම පුත්තා මේ අත්ති මට දරුවෝ ඉන්නවා ධනම් මේ අත්ති මට ධනෙ තියෙනවා ඉති බාලෝ විහඤ්ඤති බාලයා ඒ විදිහට කතා කරනවලු කල්පනා කරනවා.
අත්තාහි යතනෝ නත්ති තමන්ටවත් තමන් නැති කල කුතෝ පුත්තා කුතෝ දනං කුමන ධනියක්ද කුමන පුත්තුද කියලා බුදුහාඳුරු ප්‍රශ්න කරනවා දැන් කල්පනා කළ බලන්න අපිට අපි නෑ කියන්නේ මොකද්ද අපට ඕන වුණ අවුරුදු 40 ඉන්න ඉන්න පුළුවන්ද බෑ 41කට ලබනවා 41 ඉඳන් බෑ 42කට ඔහො යනවා අපි වයසට මගේ කියලා දෙයක් තියෙනවා නම් මට ඕන විදියට පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ මගේ නෙමෙයි මට ඕන විදියට නෑ ඔබට ඕන කරනවා මේ නැගිටලා හොඳට දුවන්න පයින්න පුළුවන් නම් මේ කවුරුත් සතුටුයි මේ තාත්තලා මේ අම්මලා තමන්ගේ ජීවිතේ අවුරුදු 30 40 වයසට ආයේ මේක කරකවිලා අනිත් පැත්තට එනවා නම් හරි කැමති දැන් මේ වාඩි වෙච්ච නැගිට ගන්න බෑ කියන අය පැනලා දුවලා එහෙම වැඩ කරන්න පුළුවන් නම් හරි කැමති බෑ නමුත් අපිට අපේ කියලා දෙයක් නැහැ මමේ මාගේ කියලා කතා කරද්දී මමේ මාගේ කියලා දෙයක් ලෝකෙ තුල නැහැ මේක අර එක දාර්ශනිකයෙක් කියනවා යමෙකුට එක් ගඟක් දැකිය නොහැකි දෙවරක් ගංගාව දිහා එක්කෙනෙකුට දෙවතාවක් බලන්න බැහැලු ඒ කියන්නේ මේ ගංගාව දිහා මෙහෙම බලා ඉන්නකොට දැන් මේ වතුර ධාරාව පහළට යනවා ඊළඟට කියනකොට ඊට වඩා උස් වෙලා වැඩි වෙලා අඩු වෙලා එහෙම වෙනවද බුදුදහමේ කියනවා දකින්නට දෙවරක් එසේ ජීවත් නොවේ කිසිවෙක් මේ ඇහැපිල්ලමක් දහනකොට වෙනස් වෙලා දැන් මේ බණ දේශනාවට මෙතෙන් දාපු හාමුදුරු හාමුදුරු නෙමෙයි මේ මම ඉන්නේ ඒ නෑ මම නෑ ඔබ උදේ ආපු ඔබ නෙමෙයි මේ ඉන්නේ ඔබ ගෙදරින් ආපු කෙනෙක් ඉන්නවා තමයි එයා නෙමෙයි මෙතන ඉන්නේ ඇයි අපි නොදැනුවත්වම පැය ගානකින් අපි මරණයට කිට්ටු වෙලා උදේ ඉඳන් උදේ 7ට ආවනම් දැන් 4 නම් පැය කීයකින් අපි වයසට ගිහිලාද කියලා හිතාගන්නකෝ ගණන් කළා පැය ගාන නේද ඉතින් ඒ වගේ උදේ ආපු කෙනා නෙමෙයි අපි නමුත් ඒ මූණුම තමයි මේ ඉන්නේ ඒ මූණුම තමයි මේ ඉන්නේ නමුත් අපි වෙනස් වෙලා බලන්න කොච්චර සියුම්ද කියලා මේ ජීවිත ගමනේ වෙනස් වීම මේකිට වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි මරණයේදී වෙනස් වෙලා යන්නේ ස්ථිරව පවතින කිසිම පදාර්ථයක් මේ ශරීර කූඩුව තුල නැහැ කියලයි තථාගත ධර්මයෙන් කියවේ ඒ නිසා කල්පනා කරන්න අපි මේ හැමදේම දාලා යනවා දාලා යන ගමනේදී ගෙනියන දේ තමයි වටිනාම ධනේ මොනවද පින ඒ නිසා පින් එකතු කරගන්න පින් රස කරගන්න වඩ වඩා අපි ආසාවකින් ෘචියකින් කැමැත්තකින් ඒක යෙදෙන්න නම් අමතක කරගන්න හොඳ නැහැ. පස්සට දානෝ කියන්නේ ඒක කිව්වොත් ඉතින් අවාසනාව කියලා අපිට කියන්න තියෙන්නේ. හැමදේම පස්සට දානෝ හිට බැරිය අනිද්ද බැරිය දහම් පාස ආර පූජාවට යන්න අනිද්ද ඊළඟ දවසේ හරිය බැරිය සීල් ගන්න ඔහොම කිව්වොත් එහේ මේක තමන්ට ලොකු පාඩුවක්. ලොකු පාඩුවක්. ඒක සසර ජීවිතේට බලපාන දෙයක්. දැන් මම අද කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ තේරම දාලා යන ගමනේදී ගෙනියන්නේ දෙනිය ගෙනියන වටිනාව ධනෙ තමයි කුසල ධනය. ඒ රැස් කරගන්න කියලා මා කියන්නේ මේ සංසාරයේ කියලා එකක් තියෙනෝනේ. මේ සසරේ ආරම්භයක් අවසානයක් කියන්න බෑ. අනමතග්ගෝ අයං වික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති අපරා කෝටි න පඤ්ඤායති මහණෙනි මේ සසරේ මුලවට පේන්නේ නැහැ. අපි සත්වයේ හැටියට දරුවනේ මේ සසරට එකතු වුනේ කවදද කියලා කියන්න බෑ. මේ සංසාරේ කෙලවර කියන්නත් බෑ. අපි නිවන අවබෝධ කරගන්නාතෙක් මේ සසරේ යනවා. සසරේ උපමා කරේ සයුරකට, මුහුදට. ඔබ ගිහිල්ලා මුහුද දැකලා තියෙනවනේ. මුහුදේ ආරම්භය අන්නතනින් තමයි මුහුද පටන් ගන්න කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. මුහුද අවසන් වෙන්නේ අන්නතනින් කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. එහෙනම් අපි සත්වයේ හැටියට සසරේ එකතු වුණේ කවද්ද කියලා කියන්නත් බෑ. අපි අවසානයේ කවදද කියලා කියන්නත් බෑ. අන්න බලන්න කො සංසාරයේ සයුර දෙක මෙක වගේ කියලා. ඊළඟට මුහුදේ තියෙනවා මේ සබ්මරින් භාවිතා කළ ගවේෂණය කරන්න බැරි ගැඹුරු තැන් තියෙනවා. ඒ වගේ අපි යන මේ සංසාර ගමනේ ගැඹුරු තැන් තියෙනවා. ඒවා තමයි මේ අවීච මහා නරක යාදී කියලා කියන්නේ. ඔබට මේ බණෙන් තව ඉස්සරහට ඒවා දැනගන්නත් පුළුවන් වෙයි. එතකොට දැන් ඔය මුහුදේ රළගෙඩි එනවා පෙරලි 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 එනවා. ඇවිල්ලා ගොඩබිමට ඇවිල්ලා විනාඩි 5ක් විතර තියලා යන ඒවා තියෙනවා. ඒ වගේම මේ සංසාරයේ මනුස්සාත්මේ උපත ලැබලා අවුරුදු 100 104 ඉඳලා ඉන්නවා. ආයි යන්නේ සංසාරෙට. මෙරිලා ආයි සසරට යනවා. අර මුහුදේ ගොඩබිමට ආවද ආයි මුහුදට යනවා. සමහර රළගෙඩි මේ ගොඩබිමට එනවත් එක්කම යනවා.
ඒ අපි මේ මනුස්ස ආත්මේ ඉපදෙනවත් එකම මැරෙනවා බලන්න බුද්ධය සංසාරේ කොච්චර ගැළපීමක්ද කියලා සසර සයුර එතකොට මේ සංසාරයේ චරිසරණ සත්වයක ඔබ මම අපි කොයි කවුරු ඉතින් අපි මේක පැලෙයිනි වැටට ඇයි යදන කොටාගෙන කියලා ගීතවල කියන පොඩි දෙයකට ගහගන්න නේද මේ හුලං අධිකමන කාලේ ඔය කුම් මේ ඉක්මන්ට තමන්ගේ මායිමේ හිටවන මොනද ලාඩ අපේ මිනිස්සු හිටවන ලාඩ අප ගහ පුංචි ඒ උනාට ගහ උසට ගිහිල්ලා හුළු අතු ගිහිල්ලා හුලඟට මේ පැතර පාත් වෙනවා ඉතින් බයිනෝ අර එහා පැත්තේ මිනිස්සුයෝ මේම මං කියන විදිහට නෙමෙයි කියන හොඳේවා කියන්නේ කියලා කියන අර එහා පැත්තේ මිනිස්සු අපේ වත් අල්ලගන්න පැලිනිවට ඇල කරලා හිටවල තියෙන බලන්න කොනෝන ඉතින් රණ්ඩු වෙනවා රණ්ඩු වෙනකොට පුංචි ළමයි දත් කියන උඹ මොකද බලයින උඹත් ගිහිල්ලා හොඳ එකක් කියලා වරෙන්කෝ හොඳේවයි මොනෝද කියලා දන්නවනේ ඉතින් දැන් වැරදිකාරෝ ඒ එහා ගෙදර මිනිස්සු නෑ කවුද වැරදිකාරෝ නඩු දාන්න ඕන හුලඟට හුලඟ හමනෝ අධික මෙහෙම නැවෙනවා මේක නම් මෙච්චර නැමිලා හිටිලා තියෙන ඒ මිනිස්සු එහෙම කළා නෑ ඉතින් අපි මේවා තීරුම් ගන්න ඕන පොඩි දෙයකට රණ්ඩු වෙන්න හොඳ නෑ මේ තීරම දාලා යනවා ඕවට රණ්ඩු වෙන එක තීරුමක් නෑ කාලය යන එක විතරයි නඩු හොබ කියන්නේ යන්නත් හොඳ නෑ මිත්‍රශීලියෝ විසඳා ගන්න පුළුවන් දේවල් විසඳා ගන්න බලන්දයි ඕනේ එතකොට මේ වටිනා ජීවිතයක් මම මනුස්සත්වයේ කියලා කියන්නේ ලෞතුරා බුදුවරයෙක් වෙන්නෙත් මිනිස්සෙක් නේ බලන්න කල්පනා කළා අපේ බුදුහාමුදුරුවෝ සන්තුසිත කියලා දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපන්නා නම සන්තුසිත මේ සන්තුසිත කියන දිව්‍ය පුත්‍රයා ගාවට අනිත් දෙවිවරු ඇවිල්ලා කියනවා කුමද්ද කියන්නේ කාලෝයං තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චියං සදේවකං තාරයන්තු බුද්ධස්සු අමතං පදං මහාවීරයාණන් වහන්ස මේ දුකින් පිරුණු ලෝකයා මේ දුක්බර සතරින් එතර කරන්නට මව කුසේ ප්‍රතිසංදි විඥානේ පහල කරගන්න කියලා ආරාධනාවක් කරනවා අපි බෝසතාණන් වහන්සේ මේ සන්තුසිත දිව්‍ය පුත්‍රයා එලා ඉන්න මොහොතේ මේ ආරාධනාව පිළි අරගත්තට එක විටම මව කුසේ ප්‍රතිසන්දියක් පහල කරගත්තේ නැහැ හොයනවා හැම බුදුරෙක්ම හොයන දෙයක් තියෙනවා කාලං දීපං ච දේසං ච කුලං මාතර මේවච ඊතේ පංච විලෝකෙත්වා උපපඤ්ඤංති තථාගතවරු මෞකුසේ පහළ වෙනකොට හොයන දේවල් තියෙනවා කාලය දීපය දේශය කුලය මව මේ පංචකාරණා දිහා බල්ලා තමයි මෞකුසේ ප්‍රතිසංදි විඥානේ පහළ කරගන්නේ අපේ බුදුරජාණන් වහන්සේ අර ඒ බෝසත් කුමාරයා සන්තුසිත දිව්‍ය පුත්‍රයා දැන් මෞකුසේ ප්‍රතිසංදිය පහළ කරගත්තා පහල කරගෙන මෞකුසින් මෙලවට විහිුණාට පස්සේ මෙහෙම ගාතාවක් කියනවා මොකද්ද මොකද්ද කියන්නේ අග්ගෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්ති දානී පුනම්බවෝ අයමන්තිමා ජාති නත්තිදානි පුනප්පවෝ නැවත මගේ උපතක් නැ මෙහෙම කියන්න පුළුවන්ද අපිට කියන්න බැ නේද මේ බෝධිසත්වයෝ සත්‍යියුම් පිට වඩිනකොට මෙහෙම කියනවා සත්‍යියුම් පිට වඩින ගමන් කියනවා ඇත්තටම ඒක ඒ ප්‍රකාශයේ සත්‍යම දෙයක් මේ අවසානාත්මේනේ මේ ඉපන්නේ සංසාරේ සැරිසල්ලා තියෙන සාරා සංකල්ප ලක්ෂයක් අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් අසංකේය කියන්නේ 1.140 ඒ වගේව හතරක් අසංකේය හතරයි කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තියෙන කොහොම කාලයක්ද කියලා හිතන්න සුළු පොඩු කාලයක් නේද අසංකේය හතරයි කල්ප ලක්ෂයක් සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා තියෙන එතකොට ඒ පාරමී පුරපු බෝධිසත්වය මොනතරම් ඥාන මාර්ගයකින් යුක්ත කෙනෙක් වෙලා හිටියද මෙහෙම ප්‍රකාශයක් කරන්නේ මේ මගේ අවසාන ආත්මය ආයි උපතක් නැහැ එතකොට කල්පනා කරන්න අපේ බුදුහාමුදුර කොහොම කෙනෙක්ද මනුස්ස දරුවෙක්
අපි කොහොමද දරුවොද අපිත් මනුස්ස දරුවෝ නේද එතකොට මිනිසත් බව කොච්චර වටිනා එකක්ද නේද අපි මේක ගණන් ගන්නෙ මනුස්සයෙක් තමයි ලෞතුරා බුදුවරයෙක් වෙන්නේ මනුස්සත්තන් ලිංග සම්පatti ආන ප්‍රධාන කාරණාව තමයි මිනිස් ආත්මයක උපත ලබා ගැනීම මිනිස් ආත්මයක උපත ලබා ගැනීම හා පුරුෂ ආත්මයකටපත් වීම කාන්තාව කියලා බුදු වෙන අමාරු හේතුව කාන්තාවට දුක වේදනාව දරා ගන්න බැයි දුක වේදනාව දරා ගන්න සැබවින්ම අමාරු පොඩ මාත්‍යාවක ඉඳින් බැන්න නිකන් දන්නේම නැහැ කඳුළු වැක් කරන එහෙම හිටිනවා පිරිමියා එනේ කාලා ඕක ඌලාගෙන ඉන්නවා අන්න ඒකළු එතන හේතුව බුදු වෙලා තියෙන තීරම පිරිමිනේ संसारे दिग काट दिए ससर चेटि करगनीमें अभी करान आत्म दिखे निवन दिंड कल्पना कर मेघ आत्म लक्ष गान अदगने करानेक आत्म ससर गमन चेटिकेना मेन मे लक्ष नवलिंग युक्त केना चेल नीर तीन अभी बलम दीगा जागर तो रात्रि मे नुनिदनाट रात्रि निदागा नतिगेनाट रात्रि दिगई किल दिन नो නොනිදන්නාට රාත්‍රියේ දිගයි. හැබැයි නිදාගත්ත කෙනෙකුට රාත්‍රියේ දිග නැහැ. හොඳට මතක තියාගන්න. නොනිදන්නාට රාත්‍රියේ දිගයි. දීගං සන්තස්ස යෝජනං යොදුනක් පයින් ගිහිලා තියෙන ඉස්සර කාලේ යොදුන් ගණන් නැතිබුනේ. දැන් අපි කිලෝමීටරයක් කියන්නේ. කිලෝමීටරයක් ඔන්න පයින් ගියා. එයාට කිලෝමීටරයක් පයින් යනකොට අමාරුකම දැනෙනවා දාඩියෙම දාලා. හරි අපහසුයි. නේද? ඒකට අපහසුකම දැනෙනවා. පයින් යන්නාට තමයි කිලෝමීටරේ නැත්නම් යොදුන දිගයි කියලා බුදුහාඳුරු කියාදේ. ඒ වගේම අයෝ දීගා ජාගරතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ. මේ බාලයාට සසර දිගයි. ඇයි බාලයාට සසර දිග? එකක් ප්‍රශ්නයක් නේ. එහෙනම් බාලයාට සසර දිග නම් පඬිතයාට සසර දිගද? නැහැ. මේ බාලයාටයි සසර දිග කියන්නේ. ඇයි බාලයාට සසර දිග? දීගෝ බාලානං සංසාර සසර දිග බාලයාට. පඬිතයාට දිගන ආත්මෙන් දෙකෙන් නිවන් අවබෝධයට මග පවදා ගන්න. හේතුව සබ්දම්මං අවිජානතං මේ බුදුහාමරංගේ ශ්‍රී සද්ධර්මේ බාලයා දන්නේ නැහැ. බාලයා අනුවනයා මේ බුදුදහම දන්නේ නැහැ. බුද්ධ ධර්මයේ බුද්ධ දේශනාව දන්නේ නැහැ. ඥානවන්ත කෙනා දන්නවා ඒ නිසා යා හිත කය වචනේ තුන්දර ඊ타මත්ම සංවරව හසුරුවා ගන්නවා යා පුලුවන් තරම් කුසලයේ යෙදෙන්න බලනවා පින් කුසල් වඩා ගන්න කල්පනා කරනවා කවුද පඬිතයා ඒ අනුව යාටගේ සසර ගමන කෙටි කර ගන්න පුළුවන් මේ ගාථා රත්නේ බුදුහාඳුරු දේශනා කරේ කොසල් කියන මහරජුරු අරමුණු කරගෙන කොසල් රජුරෝ ඉතින් නොනිදා තමගේ ඇස් දෙක පිනවමින් කන පිනවමින් නාසය පිනවමින් දිව පිනවමින් නර්තන බලමින් බොහෝ සතුටින් ඉන්නවා කිසිම රජේ තමන්ට කරන තියෙන සේවා කටයුතු නොකර පව්කම් වල යෙදෙනවා පව්කම් වල යෙදෙන මේ කොසල් රජුරෝ දවසක් නොනිදා ඉන්නකොට රජුරවන්ට ඇහෙනවානේ දූසනසෝ කියලා හඬක් දුසනසෝ කියලා හඬක් ඇහෙනවා ඉතින් රජුරුව මේක අහලා ටිකක් බය වුණා මේ හඬ අහලා බය වුණා සමානක් වෙලාවට ඔය එක එක සත්තු කෑ ගන්නකොට ළමයි යටකිරියෙන් කෑ ගාගෙන ගියසර දුවන ඒව තියෙනවා මේ හඬත් අහපු ගමන් දුසනසෝ කියන හඬ අහපු ගමන් බය වුණා බය වෙලා කල්පනා කරන මේක නම් රාජ්‍ය අහිමි වීමක්ම තමයි මට අදින් පස්සේ රාජ් හිටින් පස්සේ රාජ්‍ය නැති වෙයිද දන්නේත් නැහැ මගේ දරුවන්ට කරදරයක්ද ඇමති මණ්ඩලයට කරදරයක්ද රටවැසියන්ට කරදරයක්ද දන්නේත් නැහැ මම මේක කාගෙන්ද අහන්නේ බුදුහාඳුරු වැඩ ඉන්නවා බුදුහාඳුරු ළඟට ගිහිල්ලා අහන්න ඕනේ
දැන් බුදුහාඳුර ළඟට ගිහිල්ලා අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊයේ මට හරියට නිින්ද ගියේ නැහැ මෙන්න මේව හඬක් මට ඇහුණා නිදි නිින්දෙදි වගේ දුසනසෝ කියලා තමයි හඬ ඇහුනේ බුදුහාඳුරෝ කියනවා රජතුමනි ඉතින් රජකම් කරන්න බෑනේ ඉලි වෙනකන් ඇහැරලා ඉඳලා ඉතින් මේ හොඳට නිදාගන්නේ මේ පෙ උදේ ඉඳන් රාජසභාවට ගිය ඔබ නිතරම මේ कार्य करनकोट रात्रि काले वो निदा नमारे गिरी हाँ इधन खम्मी मुखद मे राज्य देवा बुधहा मुदट विरवर नर्तन गीत बेलो ओके बुधहा मे कोई अरे जल बदकन कथा करो अरे स्ट्राइक तीयनो मे पिकटिंग तीयनो तीयनो अनेक बुधहा राज्यपाल लेसी वेटेमन मे हाँ 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 कमाने कमाने मुखदे आ बुधहा हंड मुखद के लिए जनकांडोन බුදුහාඳුරු දූස නසෝ දූස නසෝ හඬ අකුරු හතරක් කියපු හඬක් සජිරෝ බුදුහාඳුරේ දිහා බල්ලා කියන මහරජා බිය වෙන්න දෙයක් නැහැ බය වෙන්න එපා සජිරෝනි හිත හැදුව ඉස්සෙල්ලාම බය වෙන්න එපා රාජ්‍ය අහිමි වෙන්නෙත් නැහැ දරුවන්ට කරදරේකුත් නැහැ රටවැසියන්ට කරදරේකුත් නැහැ දැන් ඉතින් හරි සතුටි राज्य हरी आदर मिनसुनेमे दाल इन्नो मिनसु मे दाल तीन देव नम दाल कम तीन इत मेकट मे काब राज्य सनसी मन से अति ऊना अलगेरी मुखदूह वेगी मीट फिर चीटोर हतर दिन खिटिया मे हतर दिना पौकम करला लो कुंभकन निरेट वेटिला मे सिटूर हतर दिना पलवी सिटूर लोकमुन उडटवीला दाता भक्ति अंदाव दाता मुल्लक्षरे तमाय दु एम कि गाता वकी अंड बेरुना वेटुण देवी की ना गाता वकी अंड दु सयान पटांगन गातावा सयान वितर की वेटुण अर का दू स तुंगिन की ना न अनेकना हतर विना सोखी हटकी गाता वक्य सोखी पटांग आई अटना हतर दिना लोक मुनि दुरटूट अवो आदि अखरंदी रज्जु अंट आई मे वगे वेडकड़का अभी पेट इंडिप वकील अवो आदि अखरण कुहेद कि अंदना गाता दूस न सोखी वेटना अरवला सर इट पास बुधहा बुधहा पलवी की ना की मुखद आह दुजीवित ये संते ददम हसे विज्यमानेषु भोगेषु दीपं नाकम् अत्नो अने मट मागे मेनियन गे पार्सिंग पियानन गे पार्सिंग मऊपस पियपस उभय पार्सिंग विशाल धनयात्मट लभिलतिपो पलवीन सिटूर अखिया मे धनय मम पुलवांतर कालबील विनोद विला मेक नति करे मम तीयन विलावे मुनोहरि दीला दानादि पिंक मकर गैनी ये निशाने मम्मी लोक मुनिट वेटुने मंग पिंकर गम दिव्य लोक ब्रह्म लोक अंदुना यसे नोवेटी मे लोक मुनिट वेटुने मम तीयन विलावे किसी वक् नुन निशाखील दी को लोक मुनिंद मनुष्य लोके अम्मा ताता मे दिनागेम परपुरोलिंग दरुए तम विशाल धनिया लभ्यून मऊपस पियपस उभे पारसेम ये शेरम बोन्न सूद के समाज प्रचार वेडवल्ट शेरम कपकला पिनाद मकर गिने दुगिए कुट मगिए कुट धान्या मुखको दुनिने कुशल ने हिस्सा मेरुना मेरी दिव्य लोक पिन्ने उपन्ने को लो कुंभकन सिटोरियाज्यू कल्पना को मम ती बेतर मे हदा मुखको मे रजकम कर नटनो मम अने हिट मे वे नतर कर रज्जुर अंडे अदन उदट
රජුරෝ කියලා අද ගිහිල්ලා හෙට ඉඳන් මොකද කරන්නේ නර්තනය කරන කණ්ඩායම් විසුරුවා හරිනවා ඒගොල්ලෝ ගෙදර යවනවා තුති කී ගය නැත් බොන කන මිනිස්සු පන්නනවා පුලුවන්තරන් රාජමාලිගාවේ තියෙන ධනෙන් දුගී මගී යාචක අසරණ මිනිසුන්ට දීලා මම පින් කර ගන්නවා කියලා ඔන්න පොඩි උත්තේජනයක් රජුරවන්ට ඇති වුණා පින් කර ගන්න හැංගීමක් දැන් පහළ වුණා දෙවි පළවෙනි සිටුවරයාගේ කතාවේ බුදුහාමුදුරෙන් දෙවෙනි කෙනා දූස ස කියන හඬ නිකුත් කරේ අන්න දැන් ඒකෙන් කියපු දෙය කියන බුදුහාමුදුරෝ හිතට අහගන්න සට්ටින් වස්ස සහස්සානි පරිපුන්නානි සම්බසෝ නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිස්සති දැන් මේ සිටුවරු හතර දෙනාම පවකම් කළා ලෝකමුනිරේට වැටිලා ඉන්නේ පළවෙනි සිටුවරයා කිව්ව එක තමයි ඔය මුලින් මම කිව්වේ දැන් දෙවෙනි සිටුවරයා කියන්න ආපු එකයි මේ කියන්නේ මොකද්ද කියන්නේ සට්ටින් වස සහස්සානි දැන් මේ ලෝකමුනිරේට මං වැටිලා අවුරුදු 60000ක් වෙනවා කොච්චරද කාලේ අවුරුදු 60000ක් 8000ක් නෙමෙයි 60000ක් සට්ටින් වස සහස්සානි මේ අවුරුදු 60000 සම්පූර්ණ වෙලා ඉවරයි. දැන් කල්පනා කරලා බලන්න අවුරුදු 60000ක් කියන්නේ ආත්ම කීයක්ද කියලා බලන්න සාමාන්‍ය උපන්නුත් ආත්මයකට අවුරුදු 100 ගානේ බැලුවොත් 60000ක් වෙනකොට ආත්ම කීයකට කීයක ඉපදෙන්න ඕනද? ඔව් අති විශාල ආත්ම ගාන. එච්චර කාලයක් මේක දුක් විඳා. දැන් මේ ලෝකමුනිරේට වැටිලා මම අවුරුදු 60000ක් වෙනවා. සට්ටින් වස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ හැම ආකාරයෙන් කිම්ම ඒ කාලේ සම්පූර්ණ වෙලා ඉවරයි ඒ නිසා තමයි මම මුලින් කිව්වේ මරියානා අගාදේ තියෙන මුහුදේ නේද සබ්මරින් භාවිතා කළ ගවේෂණය කරන්න බැරි දැන් ඒ වගේ සසරේ තියෙනවා කිව්වේ ඒකයි දැන් පේනෝනේ දැන් මේ ලෝකමුනිරේ කියන්නේ මේ සසරේ තියෙන එක වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි අපි යනක සංසාර ගමනේ තියෙන අපාය කියන්නේ සංසාර ගමනේ තියෙන දෙයක් දිව්‍ය ලෝක කියන්නේ අපි මේ යන ගමනේ තියෙන දෙයක් බ්‍රහ්ම ලෝක කියන්නේ අපි යන ගමනේ තියෙන දෙයක් බලන්න හොඳට මතක තියාගන්න එතකොට දැන් මේ අපි ඉස්සරහට යන ගමනේ තියෙන දේවල් මේ අපාය භූමි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක එහෙම කියලා කියන්නේ වෙන කොහෙවත් තියෙන ඒවා නෙමෙයි එතකොට දැන් මේ ලෝකමුනිරේට වැටිලා කොච්චර කල් ඉන්නවද දුක් විඳමින් අවුරුදු 60000ක් සට්ටින් වස්ස සහස්සානි පරිපුන්නානි සබ්බසෝ නිරයේ පච්චමානානං කදා අන්තෝ භවිසති අනේ කවදාද මේකෙන් මම මිදිලා යන දවස අත කියන්න බෑ මෙච්චර කාලයක් මේක දුක් වෙන්න අනේ අපෝ දෙයියනේ මේකට නම් එන්න එපා එහෙමයි කියන්න ඇවිල්ලා තියෙන්නේ कोहे किया गाता मूल अक्षर भीतर है कि आई अतुलट जाटवा किया स किए का हटिंग किया स किए को बैठले कर फटांगान को जो बोकाल आए बैठला इतनी दंग देवी दी टोरे की दंग में पूंजी दरुआ टूना दंग तेरूंगा पूर्व पलवी निकाता हुआ है वो देवी निकाता हुआ थे वो तुंग नहीं अक्षर है दू स न न हंड निकुत करे नयान भीतर है कि गाता बने नयान नहीं मुल्लाक्षर गाता भी मुल्लाक्षर नयान नहीं पटांगा न किए न कुटम वेटली बर दंग मुकद या कि ने कहा सज्जुरु अंत जनगांड हो नहीं तू न आमे बखिया ने या बुधुहा अंदर सर्वज्ञता ज्ञान तो समय दिला ये अवस्था अरगे न किए नो दंग या किया ना बुद्धि मुकद किया नत्ति अंतो कुतो अंतो न अंतो पति दिशति तदा हि पकतं पापं मम तुइहं च मारिस मारिस कियन्नी निदुकाननी कियन बगैपत वचनयक् पाली मारिस नत्ति अंतो මේ ලෝකමුනිවේ දුක් විඳලා ඉවර වෙන දවසක් නැහැ. කුතෝ අන්තෝ කවදාද මේකෙන් ගොඩින දවස? කියාගන්න බෑ. න අන්තෝ පතිදිසති මට කෙලවරක් අවසාන දවසක් පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? තදාහි පකතං පාපං මම තුයන්ච මාරි සනේ නිදුකානනි මම මනුස්ස ලෝකේදී අප්‍රමාණ පව් කළා. කෙලවරක් නැති පව් කළා. නිමාවක් නැති ආකාරයට පව් කර හැමදාම මොනෝරි සතෙක් මරුවා කේලාන් කිව්වා හදි හුණියන් කළා දැන් මේ තීරම කරපු හන්දයි මේකට වැටිලා තියෙන්නේ
ඉතින් කියනවා බහුල වශයෙන් මම පව් කරපු කෙනෙක් ඒකයි මට මේ ටික උනේ කියලා කියන. ඉතින් රජුරෝ කල්පනා කළා මේ පව්කම් කරන අය තමයි එතකොට මේ අපායේ උපදින්නේ. මම මේ යන මමත් මේ පව්කම් කරමින් යනව බව පේනවා. මම මේව නතර කරන්න ඕනේ. මේ පව් සිතීලි වැඩෙන දේවල් මං කරන්නේ. මම ඊට පස්සේ එහෙම කරන්නේ නැහැ කියලා රජුරෝ තේරුම් අරගෙන රජුරෝ හිත හිත හදාගත්තා. ඊළඟට අහන බුදුහාමුදුරනේ දැන් තුන් දෙනෙක් කියපෝ ඇහුවනේ දුස න සෝ අවසාන කෙනා නිකුත් කරේ සෝ කියන හඬ. සෝ කියන හඬයි නිකුත් කරේ. බලමු මොකද්ද මේ සෝ කියන හඬින් කියා දුන්නේ කියලා දැනගන්නත් ඕන වුණා. සෝහි නෝන ඊතෝ ගන්්වා යෝනිං ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලං බවුං. හතරවෙනි සිටුවරය කියන්නේ අමුතුම කතාව. මොකද්ද කියන්නේ? සෝහි නූන ඊතෝ ගන්්වා යෝනිං ලද්දාන මානුසින් මම මේ ලෝකුමිනිරෙන් මිදිලා ගිහිල්ලා මනුස්ස ලෝකේ උපත ලැබුවොත්. මනුස්ස ලෝකේ කියන්නේ මේ අපි ඉන්න ලෝකේ. හතරවෙනි සිටුවරය කියන්නේ ලෝකුඹ කියන නිරයෙන් මිදිලා ගිහිල්ලා මේ මනුස්ස ලෝකේ අපි මේ දැන් වාසය කරන්නේ මනුස්ස ලෝකේ කියලා නෙවෙයි කියන්නේ මේ ලෝකේ උපන්නොත් මනුස්ස ලෝකේ උපන් වදඤ්ඤෝ පුළුවන් තරම් කටපරිස්සම් කර ගන්නවා. කටපරිස්සම් කර ගන්නවා කියන්නේ කන්නේ නැතුව ඉන්නව එහෙම නෙවෙයි. බොරු කියන්නේම නැහැ සත්‍ය වචන කියනවා. කේලම් කියන්නේම නැහැ සමගියට හේතුන වචන කියනවා. පරුස වචන කියන්නේම නැහැ මදුබහානී වචන කියනවා. හිස් වචන කියන්නේම නැහැ අර්ථවත් වචන කියනවා. දැන් මොකද්ද වචනය සංවරව හසුරවනෝ වදඤ්ඤෝ සීල සම්පන්නෝ පුළුවන් තරම් පන්සිල් අටසිල් දසසිල් ආජීව අෂ්ටමක සීලය ආදී සීල ගුණයන් මම පුළුවන් තරම් ආරක්ෂා කරනවා. වදඤ්ඤෝ සීල සම්පන්න කාහාමි කුසලං බහුං බහුං කුසලං කාහාමි බොහෝ කුසල් කරමි කියලා කියනවා. කොහේ ඉඳන්ද මේ කියන්නේ? ලෝකුඹුනි වේ ඉඳන්. ඕකෙන් ගොඩ ඇවිල්ලා මේ ආයේ මනුස්ස ලෝකයට ආවොත් පරණ විදියට සැට් වෙන්න එහෙම පුළුවන් නේද? ආයි අපි එහෙනම් එකතු වෙමු එහෙම කියලා හවස් වෙලාවට එහෙනම් අපි ඔය ආද ගෙනම් බොන්න දෙන්න මං හෙට දෙන්නම් ඕම කියලා සෙට් වෙන්න එහෙම පුළුවන්. මේ කියන්නේ ලෝකමුණේ ඉඳන්. ලෝකමුණේ ඉඳන් කියනවා මේකෙන් ගොඩ ඇවිල්ලා මනුස්ස ලෝකේ උපන්නොත් මම කටපරිස්සම් කර ගන්නවා සිල් ආරක්ෂා කරනවා පුළුවන් තරම් පින් කරනවා කියලා කියනවා. අපේ මිනිස්සු කියනෝනේම හිරේට ගියාම කියනෝ අනේ මා මේ හිර අන්ත දුකක් මේ තනි මිනිහෙකුටවත් ඉන්න බැරි කාමරේ පස් දෙනෙක් දාලා අනේ අම්මේ කනවා මදුරුව ඉවරයක් නෑ නින්දක් නෑ අයියෝ ආයිනම් මේ හිරේ එන්නේව මම ආයි කරගන්නේ නැන්නේ මම මේක ගොඩ එන්නේ කොයි වෙලාවෙද කියලා ඉන්නේ මේ නිදහස් දවසේ වත් මං එළියට දායිද දන්නේ නෑ මාමේ කියා මම මේ කල්පනා කර කර ඉන්නේ කියලා හිර මැදිරියක ඉන්න කෙනා කියනවා. එයා හිරෙන් ගෙදරෙහිම ආවට පස්සේ මොකද්ද කියන්නේ? මට ගොඩත් එකයි පිලත් එකයි මම හිරෙත් හිටපු එක වරෙන් කොටනෝ හැඳි ගානෝ කපනෝ කොටනෝ ආයි ඊට වඩා සරයි කියන්නකෝ. අර හිරේදි තමයි මේ දුක හේරම කියන්නේ. හිරෙන් ගොඩට ආවට පස්සේ පොඩ්ඩ පරිවෙන්න බෑ එයා සරයි ගමේ හොඳම ඩන්ඩියා. ඒ වගේ මේ අර අපායින් එකේ නම් මනුස්ස ලෝකේ උපන්නොත් පරණ තාලෙට වැඩ කරන්න බැරි කමකුත් නැහැ. අපේ අය සුවර් නැහැ. අපේ අය සුවර් නැහැ. කෙසේ වෙතත් දැන් තේරෙනවා මේ සිටුවරු හතර දෙනාම අන්ත දුකක් මේ අපායේ විඳින්නේ ඇයි? මේ සද්ධර්මයේ තේරුම් අරන් සද්ධර්මයේ අනුගමනය නොකරපු නිසා. සද්ධර්මයේ අනුගමනය නොකරපු නිසායි මේ දුක විඳින්නේ. සද්ධර්මයේ අවබෝධ කරගත්තා නම් එයා පණ්ඩිතයෙක්. සද්ධර්මයේ අවබෝධ නොකරගත්ත කෙනා තමයි බාලයා කියලා කියන්නේ. එයා පව පින හඳුරන්නේ නැහැ, අම්මා තාත්තා හඳුරන්නේ නැහැ, කුසල් අකුසල් හඳුරන්නේ නැහැ, හරි වැරද්ද හඳුනන්නේ නැහැ. ඕම ගොඩාක් හිතේ හිතෙනුත් වැරදි කරනවා, කයනුත් කරනවා, වචනිනුත් කරනවා. ඒ නිසා බුදුහාඳුරෝ තීනි මානි වික්කවේ බාලස්ස බාල ලක්ෂණානි තීනි. බාලයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. නරක නපුරු දෙයක් හිතින් හිතනවා, නරක නපුරු දෙයක්
වචනෙන් කියනවා නරක නපුරු දෙයක් කයින් කරනවා ඉතින් මේ බාල සිටුවිලි වර්ධනය කරපු නිසා තමයි මේ අගාධයට වැටිලා තියෙන්නේ ඒ නිසා දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං මේ ශ්‍රී සද්ධර්මේ නොදන්නා වූ අනුවනයාට බාලයාටයි මේ සසර දිග එහෙනම් සසර දිග කාටද කියලායි අපේ මාතෘකාවේ ඉන්නේ ඒ නිසා ඔබ කල්පනා කරන්න සසර කෙටි කර ගන්න පුළුවන් වන්නේ මේ දහම අනුගමනය කරන කෙනාට කල්පනා කළ බලන්න ඔබ මෛත්‍රී වඩන ඕනේ නේද මේ පොඩි දරුවෝ පෙරපාසලේ ඉඳන් ඉගෙන ගත්ත භාවනාව මෛත්‍රී භාවනාව මම නිදුක්කෙම් වා නිරෝගියෙම් වා සුවපත් වෙම්වා දුකින් මිදෙම් වා නිවන් දකින් වා මාමෙන්ම සියලු සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා මේ දරුවෝ දන්නවා ඊළඟට ඔක අපි භාවිතා කරන තවත් විදිහ නැගෙනහිර දිසාවේ වාසය කරන සියලු සත්වයෝ දකුණු දිසාවේ වාසය කරන සියලු සත්වයෝ බටහිර දිසාවේ වාසය කරන සත්වයෝ සියලු සත්වයෝ උතුරු දිසාවේ වාසය කරන උඩ දිසාවේ වාසය කරන යට දිසාවේ සදිසා වලට සම්බන්ධ කරලා කියනවා ඊළඟට ඉතින් ගොඩ බිම වාසනාය සත්තු දීව වාසන සත්තු ඔය ඕන ක්‍රමයකට මේ මෛත්‍රී වඩන්න පුළුවන් ඒ සේතම තමයි සියලු සත්වයෝ කියලා කියන්නේ පොදුවේ ගත්තා මේ මෛත්‍රියේ තියෙන ආනිසංස 11ක් 11ක් තියෙනවා සුඛං සුපති සුඛං පටිපුච්චති න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්තං විනාස අග්ගිවා විසංවා සත්තංවා කමති තුවටං චිත්තං සමාධියති මොකවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරෝති උත්තරින් අපට විජ්ජන්තෝ බ්‍රහ්මලෝ කූපගෝ හෝති 11 වෙනි කාරණාව තමයි බ්‍රහ්මලෝකේ උපදිනව දැන් එතකොට කල්පනා කරලා බලන්න දේවත්වයට එහා තමයි බ්‍රහ්මත්වයේ කියලා එක තියෙන බ්‍රහ්ම ලෝක. එතකොට manussත්වයට එහා දේවත්වයේ දේවත්වයට එහා බ්‍රහ්මත්වයේ බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන්. මොකද කරන්න ඕනේ? මෛත්‍රී වඩන්න ඕනේ. මේකට සල්ලි ගන්නවද? සල්ලි ගන්න නැහැ. කොහෙද භාවනා කරන එකට සල්ලි ගත්තේ? ගත්තද සල්ලි? නැහැ. අනේ මේක ඔබට වඩා ගන්න පුළුවන් දෙයක්. ඔබට මේ භාවනාව වඩා ගන්න පුළුවන්. මෛත්‍රිය වඩන්න මෙරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඉතින් අපේ මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකයට යන වරන් තියෙද්දි මේ දහම වැළඳගත් අපට අපි අපායට යනවා නම් මොකද වෙලා තියෙන්නේ? අපේ නොසලකිල්ලනේ නේද? ඒ නිසා බෞද්ධයෙකු අපිට වරදින්න තන්නේ අනිත්‍යයන් ආයෙත් වරදින්න පුළුවන්. අපේ කෙනෙකුට වැරදිලා නම් ඒකේ රාග කුමක්ද අපි මේ බණක් භාවනාවක් කරගෙන නැහැ දැන් බණක් භාවනාවක් කරගන්න ඕන වෙලාවේ අපි ඉන්නේ කොයි වෙලාවෙද දන්නේ කොයි වෙලාවෙද දන්නේ නේද ඥානවන්තය කල්පනා කරන්න ඕන මෛත්‍රිය වඩන්න පුළුවන් මේ අම්මලාට කෑම ටික කාලා හුටුවේ වාඩි වෙලා ඉන්නෝ කියන්නකෝ ඉන්න ගම මොකද කරන්නේ මම නිදුක්කෙන් වා නිරෝගියෙන් වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකින්න දැන් අපි දන්න ඔෆිස් වල වැඩ කරන මහතුරු ඉන්නවා ඒ මහතුරුන්ගේ තියෙනවා මේ ඇඟිල්ලට දාන්න එකක් ඒකේ අංක වැටෙනවා එකයි කියලා බොත්තම ඔබනවා හරිද මෙයා මෙහෙම පුටුවේ දැන් එයාගේ ලිපි ලේඛන ටික අර අතනින් ෆයිල් ටික මෙතනට ගේනකම් ඉන්න වෙලාවේ මම නිදුක්කෙම් වා නිරෝගියෙන් වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකින්වා මාමෙන්ම සියලු සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගීත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා එකයි කියලා කොබන එක වැටෙනවා ඉතින් ආයි අසං කරනවා තව ආයි ෆය භාගයක් විතර නිකන් ඉතින් ඉන්න ගමන් එයා එහෙම කල්පනා කර කර මයි හිතින් කරන්නේ මේක මේ ස්පීකර් දාලා කියන්නේ පාඩුවේ මේ එහෙම කරනවා බස් එකේ යනකොට ඒව කරනවා මේක කරගන්න ඕන වැඩක් කොයි වෙලාවෙද දන්නේ ගැලවුම් කාර්ය වල අපේ සාසනේ ගැලවුම් කාර්ය අපිමයි අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසිය අත්තනාව සුදන්තේන නාතං ලබති දුර්ලභං අපි කිසියම් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කර දුර්ලභ වූ නිවනක් ලබා ගන්න පුළුවන් වෙනත් ආගම් වල ගැලවුම් කාර්ය ඉන්නෝ ගලවණයි මේකේ ගැලවුම් කාර්යයක් නේ ඒ නිසා අපි දිව්‍ය ලෝකයට යනවාද බ්‍රහ්ම ලෝකයට යනවාද අපි දිව්‍ය ලෝකයට යනවාද අපායට යනවාද අපි දිව්‍ය ලෝකයට යනවාද ත්‍රිසංගත සත්වයක් වෙනවාද අපි දිව්‍ය ලෝකයට යනවාද කුම්භණ්ඩ පිසාද පෙරී තත්වයට යනවාද කොහේ හරි හොඳ තැනකට හෝ දුක් තැනකට යෑමේදී වගකී යුත්තා තමයි ඒ නිසා දහම වැළඳගෙන දහම අනුගමනය කරන අයට වරදින්නේ නැහැ
ඒ බව තවදුරටත් විස්තර වෙනවා මහා සමේ සූත්‍රයේ මහා සමේ සූත්‍රයේ සඳහන් වෙනවා අපරා දේවතා කියන්නේ එක්තරා දෙවියෙක් මොකද්ද කියන්නේ येकेचि बुद्धं शरणं गतासे नते गमिष्यन्ति अपायं पहाय मानुषं देहं देवकायं परिपूरयिष्यन्ति यम केनेक मे बुदुहामुदुरो शरण यनवानम बुदुहामुदुरो शरण यनवा कियन्ने बुदुहामुदुरंगे देशनाव हितट अरगेन एक प्रायोगिक वशयेन क्रियात्मक करनवा नम ඒ ඇයිද තමයි බුදුන් සරණ ගිය අය කියලා කියන්නේ බුදුන් සරණ ගිය අය අඩුයි නේද ගොඩක් අඩුයි සරණ ගියා වගේ පෙන්නනවා නෑ බාහිරටත් පෙන්නනවා අනේ අම්මා තාත්තා වැඩිහිටි නිවාසේ දුක් විඳිනවා මං ගියා වැඩිහිටි නිවාසේ බණට මට මං ඉතින් මෙහෙම බණ කියන්න අම්මලා ඇවිල්ලා වාඩි කරනවා උස්ස උස්සගෙන ඇවිල්ලා වාඩි කරනවා මාත් ඉතින් බණ පටන් ගන්නකන් හිටියා මං ඇහුවා එතන ඉන්න කෙනෙක්ගෙන් මේ මෙහෙම ඇහුවට කමක් නැද්ද දන්නේ නැහැ මේ මට පොඩ්ඩක් තොරතුරක් දැනගන්න පුළුවන්ද මං ඇහුවා මෙතන ඉන්න මේ වාඩි වෙලා ඉන්න අම්මලා තාත්තලා අතරින් මෙතන දමිල අය ද්‍රවිඩ කියලා කියන්නේ දෙමළ කියලා කියන්නේ ඒ අය කොච්චර ඉන්නවද ඒ එක්කෙනෙක්වත් නැහැ කිව්ව මා ලොකු ලැජ්ජාවක් ඇති වුණා ලොකු ලැජ්ජාවක් ඇති වුණා එහෙම අහුවා එක්කෙනෙක්වත් නැහැ කිව්වනේ ඊළඟට අහුවා මෙතන ඉස්ලාම් දාම අදහන මුස්ලිම් කියන්නේ ඒගොල්ලන්ගේ කවුරුවත් තියෙන එක්කෙනෙක්වත් නැහැ කිව්ව තවත් ලැජ්ජා හිතුණා වටිනාකම් මේ අටුවා ටීකා ටිප්පණි ගැටපද සන්නාදී පෙල්ලමින් අම්මා තාත්තගේ ගුණ කියා දුන්න අපි මේ වගේ දර්ශන දකින්න කොච්චර වේදනාවක්ද ඉතින් මේ උතුම් බුදුදහමක් වැළඳ ගත්තා අපි මාතාවිය බුද්ධෝ පිතාවිය බුදු අම්මා බුදු කෙනෙක් වැනිය පියා බුදු කෙනෙක් වැනිය උදේ හවස අම්මා තාත්තට වඳින්න පුදන්න ඒ ඇයට සලකන්න ඉදේවනම් පසංසන්ති පෙච්චසග්ගේ ප්‍රමෝදති මරණින් පස්සේ දේවාත්මයක උපදින්න දේ පින බලපානවා කියලා දේශනා කරපු දහමක් වැළඳ ගත්තා අපි ඒ ධර්මයේ අන්තු මාත්‍රයක උළුවට අරන්නේ වැඩි ඕනේ ධර්මයක් ඕනේ කියන්නේ අපි අසරණ වෙලාවේ උපත ලැබපු වෙලාවේ අපිට මල පහ කරගන්න ඕන ඇඳුම් වල චුට්ටිම අවදියේදී පුංචිම අවදියේදී ඉපදිලා දවසයි දෙකයි තුනයි මාසයයි නැගිට ගන්නවත් බැ අම්මා හොදන්නේ තාත්තා හොදන්නේ එහෙම කැතකුණු අත ගන්නකොට මේ නියපු අතට ගිහිල්ලා අපේ අසූචි මල මුත්‍රා මල පහ අම්මා වත්යන් ගියාම කැවිචි වාර කොච්චරද කියන්න බෑ එච්චර කැපකිරීමකින් හදාගත් අම්මා තාත්තා වැඩිහිටි නිවාසයේ පූල්ලනවා අවසන් හුස්ම හෙළනවා කොච්චර සෝචනීය තත්වයක්ද කියලා බලන්නකෝ මේ කෝ බුදුහාඳුරු සරණ ගිය මිනිස්සු ඔහොම කරනෝ නේද සමන්ති වේගයි බුදුන් සරණ ගියා ඒ ගොඩක් අඩුයි බුදුන් සරණ ගිය දෙවියන්ට වගේ අම්මා තාත්තට සලකන සමහරක් අය මන් දන්නෝ විවාහ නොවි අම්මා තාත්තට සලකපු අය ඉන්නෝ එහෙම කරන්නත් හොඳ නෑ මොකද සමන් රැකවරණයක් නැතු වෙනෝනේ නේද විවාහ වුන්නේ ලේලිය වෙනස්කම් කරයි කියලා තාත්තා අන්තිමට අම්මා නැති වුණාට පස්සේ තාත්තා ගාව එයා ඇඳ තියාගෙන එළි වෙනකන් ඇහැරලා ඉන්න තාත්තට සලකුවා තාත්තත් නැති වුණා අන්ති එයාත් නැති වුණා එච්චර අම්මා තාත්තට සලකපු අය ඉන්නවා. ඉතින් අපි විවාහ වෙන්න ඕන දරු පෙටව හදා ගන්න ඕන මේ ජීවිතේට රැකවරණයක් ලැබෙන්න අපිටත් හදා ගන්න එපායි. අපි අම්මා තාත්තට සලකනකොට අපේ දරුවොත් සලකන්න සත්වයට හදා ගන්න. අපි අසරණ වුණාම කවුරක් නැති වෙනවනේ. ඉතින් කොහොම හරි මේ අම්මා තාත්තට සලකන එක හරි වටිනා දෙයක් අපි බුදුදහමෙන් ඕක කියා දෙනවනේ.
ඊවගේ දහම වැළඳගෙන මේ දහමේ ගුණ කියාගත්ත අහගත්ත අයත් අර අම්මා තාත්තා අතරකට තල්ලු කරලා දානවා. මොන තරම් වැරදිද බලන්න නේද? හරි අපි බලපුවම් හරි පහක් අර ඉස්ලාම් භක්තිකයෝ හරි හොඳයි. දෙමළයි ඉන්න තැනක් නැහැ. අනේ අර ලයින් කාමරේ එකම කාමරේ 6-7 දෙනා ඉන්නෝ. ඒ වුණත් අම්මා තාත්තා තියාගෙන සලකනවා. කොච්චර ශ්‍රේෂ්ඨ වෙනසුද කියලා බලන්න. අපි තරම් අපි කොච්චර පහද්ද කියලා බලන්න නේද? අපිට ඉඩකඩම් තියෙනවා, ගෙවල් තියෙනවා, අක්කර දෙකේ තුනේ තියෙනවා, ඔය කොහේ හරි අට්ටාලයක් හරි හදලා සලකන්න බැරියේ. අපේ තියෙන නොසලකිල්ල බලන්න කොච්චර පහද්ද කියලා බලන්න. මේවා අපිම හිතලා අපිම මේ අඩුපාඩු හදා ගන්න ඕන. වලක වැටුනොත් වලක පොල්ලෙන්ම තමයි ඉන්න ඕනේ. ඒ නිසා අපේ අඩුපාඩු අපි හදාගෙන අපේ ගෙවල් වල අම්මා තාත්තා රැකවරණය දෙනකොට සමස්ත අම්මලාට රැකවරණය ලැබිලා. අන්න ඒකයි මතක තියාගන්න. ඒ නිසා අපි මේක දහමෙන් අවබෝධ කරගන්න. යමෙක් බුදුහාමුදුරන්ගේ දහම පිළිපදිනෝ නම් ඒ අයට වරදින්නේ නැහැ. ඒ අය මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපදිනවා කියලා තමයි අර දෙවියෝ කියන්නේ. ඒකේච බුද්ධං සරණං ගතාසේ නැති ගමිස්සන්ති අපායං. අපායට යන්නේ නැහැලු. එන කොහෙද යන්නේ? යන්න තැනක් තියෙන්නේ බෑ. පහාය මානුසං දේහං, මානුසං දේහං පහාය. මේ මනුස්ස දේහය අත්හැරියට පස්සේ, ඒ කියන්නේ මලාට පස්සේ, දේව කායං පරිපූර්ණේ සම්ති දිව්‍යමය කයකින් වෙණී සිටිනොයි කියලා කියයි. එතකොට දේවාත්මයකට යන්න මගපාදන දර්ශනයක් බුදුදහම. ඒ නිසා මේක වැළඳගත්තේ වරදින්නේ නැහැ. ඕන කෙනෙක් වැළඳගන්න වැළඳගන්න තරමට සිතක් වෙනවා මිස අයහපතක් වෙන්නේ නැහැ. එක වැළඳගෙන හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අලගත් දූපම සූත්‍රයේදී කියා දෙනවා ෂඩභාරකින් එතර වෙන්නට මොකද්ද කරන්නේ? පාරුවක් ගන්න. පාරුව ලස්සනට හරි ගස්සලා තිවිල ෂඩභාරකාවට ඔහොම තියාගෙන හිටියට පාරුවෙන් ඉගොඩ වෙනවද? නැහැ. ක්‍රියාකාරකමක යෙදෙන්න ඕනේ. මොකද්ද ඒකට කියන්නේ? හබල් ගහනවා කියලායි අපි කියන්නේ. හබලෙන් ඔහොම තල්ලු කරනකොට තමයි පාරුව තල්ලු වෙවි යන්නේ. නේද? ඔයක තේරෙනවද මේ කියන එක? පාරුව ලස්සනට හොඳට ලස්සනට රූප ඇඳලා එහෙම තියෙන පාරු තියෙනවා. පාරුට නැග්ගට එහා ගොඩට යනවද? යන්නේ නැහැ. මොකද්ද එහා ගොඩට යන්න ඕන නම්? අර හබලෙන් එහාට මෙහාට ගහන්න ඕනේ. එතකොට තමයි මේක ඇද්දි ටික ටික ඉස්සරහට යනවා. එහෙනම් පොඩි ක්‍රියාකාරකමක යෙදිලානේ අපි තියෙන්නේ. ඒ වගේ මේ දහම පොත්වල තිබුණාට මදි. ඒක අපි අනුගමනය කරන්න ඕනේ. උදේ හවා බුදුන් වඳින්න ඕන, භාවනාව කරන්න ඕන. වරදින්නේ නැහැ, වරදින්නේ නැහැ. පුංචි කතන්දරයක් මම කියලා මේ ධර්මසේතනම හමාර කරනවා. අපි අපවත්ති නායක හඳුරු ගාවට එක්තරා දායක මහත්මයෙක් අරන් ආවා. ආනමාලු වැවරියා. ආනමාලු වැවරියා කරන් ඇවිල්ලා නායක හඳුරන් වාසනේ මියගේ වාඩි ඉන්න තියල වැන්දා. තවත් එයා ඇවිල්ලා කිව්වා, මොකද දායක මහත්මයා, ස්වාමීන් වහන්සේ මම මේ ඈතක ඉඳන් ආව කෙනෙක්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආ වාඩි වෙන්න. මොකද්ද තියෙන ඔයගේ ප්‍රශ්නේ? අපේ නෝන හරි ඉස්සරයි. මම තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. නෝන හරි ඉස්සරයි. සමහර කාලකට මට වැඩට යන්න බැරි වෙලාවක ටිකක් සැරට බයින උඹේ හතර හන්දි කියලා දාලා එක එක ඒවා කියනවලු. නායකයන් ඉස්සරහා කියන්න බෑනේ. හරියට හිත පැහැදිලිලා තියෙන මට එක වෙලාවකට හිතෙනවා බෙල්ල වැල දාගන්න. ඒ අහකුවම සමහරක වහබොන්නත් මට හිතුණා. ඉතින් මම වහබිව්වේ නැහැ. ඇයි? මට දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාට තාත්තා කෙනෙක් නැතුවේ. ඒ ළමයි තැනකට ගියාම කෝඹේ තාත්තා කියන පින්නද කෙනෙක් නැහැ. ඒ ළමයට මානසික වශයෙන් වැටෙන නිසායි මම වහබිව්වේ නැති. එච්චරම මේ ස්වාමීන් මට නම් එපා වෙයි ළමයි. ඉතින් මට මේ ගෙදර සාහනෙන් සතුටින් මේ කට්ටියත් එක්ක ඉන්න ඕනේ. මේකට මොකක් හරි ප්‍රතිකාරයක් කරන්න කිව්වා. දොස්තර කෙනෙක් ගාවට ගියාට දොස්තර බෙහෙත් දුන්නට ඕක හරියන්නේ නැහැ. ඔයා මෛත්‍රී වඩලා තියනවද? ඒක මොකද්ද? ඒක වඩලා තියනවද? කොහොමද වඩලා තියෙන්නේ? ඉතින් ඔය මෛත්‍රී වඩනවා. කමන්නේ. මං කියන විදිහට කරන්නකෝ කිව්වා. මොකද්ද කරන්න ඕනේ? උදේ පාන්දර නැගිටලා මූණකට හොදලා බුදුහාමුදුරගාවට ගිහලා මල් ටිකක් පහනක් තියලා හඳුන් බෝරක් පත්තු කරලා බිම වාඩි වෙලා පන්සිල්හි පිහිටලා මල් පහන් පූජා කළා. ඉතිවිසෝස ආකාතෝ සුපටිපන්න වන්දාම ජීතයන් යස මූලෙ නිසින්නව කොහොම කියලා දන්න පිරිත්
सूत्रया कुमक हरी कियला मै करणीय हरी मैत्री पीरित मेत्ता संसारी कुमक हरी कियला निवीहन हिति देवियांड पिंदीला मीगिया पिंदीला देवियांड पिंदीला शील सत्यांड पिंदीला ये हम दिन आगे हिट लभिल गिदर मे तीन खरदर बाधक नीला यहाँ यहाँ पत् जीवत्ंड उब पीहीट वीवा पिन लबन दिव्य पीहीट वीवा खेल हम खेल हितागर पिन्नी मदीला मैत्री वडंड गिवा कहमद मैत्री वे मम नि दुख्यम्मा निरोग्यम्मा सोपत्म्मा दुखिन मिदिम्मा निवान्न गिव मा मिन्म मागे आदर पर स्वामी दीनी निदुक्केवा निरोगीवा सुपत्तेवा दारुण सितुवीलि नतिवेवा मैत्री सितुवीलि पहलवेवा हरिदक्मक हदवती ऐतिवेवा यहापत दकीवा किला हितान्न किवा नैवत नैवत कियान्न किवा दवसक देखा तुनक यानकोट अरे या वेनस वेला इतिंग में तेहेम बोंडुको अद वेडट यान्न ओन्न अद फिन्न वगे मे हेमदाम बेन्ट फलियां अरे ओ हतर हांदी का दाल नो एक हंड बेरी वगेल बैन अने किरी बेरी वगे दंग हुदाय मैत्रिंग हदवत बेर लागिया ये इट पास तव एक किर नायक हादर का इथिंग नायक हादर की थिंक ओवा उसके निंदो निन्ने महादावट ओया एक निंदो निन्ने ओया लबकू प्रतिपाल मैं आठ किया मैं गुण पीहित वे तिबुने अई मे महादावट नया हादर ने ऊहा पीहितुने ये सही मम्मी आवे की तव इक्कर नवील नायक हादर का वाड़ कल उपदेश इतनी मे मैत्री वड़नाट वरदिने हरियट हरि मे धरव धरुण ये धर्व अरमुन करवस्तुनाधर मैत्री करो धर्व की हित नवेनो विनो मेक धर्म शक्ति मेकट तीन सा वरदींद ते वेरदीनो ना वेरदीला दी अभी अनुभवने अंद अनिवार्य मैत्री वर्ण की नाट ब्रह्म लोक उपगो होती ब्रह्म लोक उपदिंद बुलवाई ऐन सा मेक यदेन्द ඉගෙනගත්ත භාවනාව වඩන්න. එතකොට ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි මේක හිතේ තියාගත්තොත් මොකද වැඩන්නේ? ඒ නිසා එහෙම තීරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ අද දවසේ මේ ධර්ම දේශනාව ඊකාමත්ම උතුම් අරමුණකින් යුක්තව බී.ඒ. ගල්වත්ත මහත්මයා එවම් නෝනා මහත්මිය සහ දූදරු පිරිස විසින් මේ දායකත්වයේ ලබා දීලා තිබෙනවා. ඉතින් මේ පින්නතුන් मे पांसर बोम लिंग हामद्र अंट पूछी हामद्र गुड तीन थिंग अपे आनंद नायक हामद पांसल बार अट पास हर इलिया तीन इसे इलिया बुन बल बेलू बेलू अत पुंची हामद्र धूप विशाल पुटने की विशाल कल तीन आगमिक हर पुनरुदय अतिवेला मे दायक कार पेरट वा पांसट लंगेला तीनों